හරි එදා අපි සාපේක්ෂව කොටසක් කතා කරා. ඉතින් තනි වස්තුවක් සහ තරලයක චලිත සමය කතා කරානේ. තනි වස්තුව තරලය. ඉතින් අපි සිලබස් එකේ ඇතුළේ කතා කරේ තරලේ වායුගෝලය, ජලය මොකක් හරි තරලයක් කියන්න අදාළ නැහැ. තරලය හැමතැනම ඒකාකාරයි එකම වේගයෙන් යනවනේ. ඉතින් සිලබස් එකේ අපි කතා කරන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ තලයක චලිත වෙන වස්තු එක හෝ වස්තු දෙක මොන වස්තු වුණත්. හැබැයි තලේ යන්නේ ඒකාකාර ප්‍රවේගවල. හරි? ඒකාකාර ප්‍රවේග විචල ප්‍රවේගණිය නේවා නැහැ. සහ ඒකාකාර ප්‍රවේගෙදි වෘත්තාකාරයෙන් යනවා තියෙන බලන්න. එහෙමත් නැහැ. ඒකාකාර ප්‍රවේග සහ රේඛීය වෙන චලිත ඒකාකාර ප්‍රවේගයේ රේඛාවක එකම දිශාවට යන වස්තු වල චලිත ප්‍රමාණය කතා කරා. හරි එතෙන්දි ගත්තොත් මෙහෙම එකක්. ඔකෝලන්ට අපි දැන් දෙදා වස්තු එක කතා කරා වස්තු දෙක ගත්තොත් මෙන්න මොනවද ගත්තා. අපි දැන් මෙහෙම. කිසියම් දැන් මම එදා කිව්වා අනේ අපිට මම ඇන්ඩෝ ශ්‍රේඛාවක මෙහෙම අදලා ගොතා. මෙන්න මෙතන එක වස්තුවක් ඉන්නවා ඒ කියන වස්තුව. මෙතන කිසියම් B කියන වස්තුව. මම හොම ඇන්ඩෝ රූපේ. මේක තේරුම වස්තු දෙක ආකාර මේක මෙහෙම ගත්තා හරි. දැන් කාල බිඳුවේ සිංහා කාල බිඳුවේ වස්තු දෙක පිටියව. ඒක තේරුම මේ මම මේ ගොඩනගන්න හදන සිද්ධාන්තය මෙතනදී වස්තු දෙක ආකාර එක කොයි අතර ටිකක් කමන්නේ. තලයක සාමාන්‍ය අපිට කියන ප්‍රශ්න වස්තු දෙක ආකාර එක මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා. තලයක අංගය තමයි තලයක කතාවක් පස්සේම නියන් පොදුවේ මේ y අක්ෂය මේ x අක්ෂය කතාව වල සමාන්තර x සමාන්තර සහිත රේඛාවනේ තලයක ඉන්න පුළුවන් රේඛා උඩ රේඛාවේ අන්ත දෙකේ කොහරි AB ඉන්නවනේ පුළුවන් මම කියතර AB මෙතන හෝ AB මෙතන AB මෙතන හෝ AB මෙතන හරි ඒතර කොහොක එකම ස්ටයිල් එකනේ සම පොදුවේ නිකන් ලේසියෙන් වැඩේ ගොඩනගා ගන්න මගේ වස්තු දෙක කොහොමද වස්තු දෙක කොහොමද අපි දැන් මෙහෙම වස්තු දෙක ඔහොම ඉඳලා චාලෙන්ජ් එකට එන්න දැන් වස්තු දෙක හම්බ වෙනවානේ ඔයගොල්ලෝ තේරෙනවා සරල දෙයක් වස්තු දෙක මූණට වුණා කොහොමද නේ අංක එක වස්තු දෙක මූණට වුණා කොහොමද අංක එක කරන වස්තු දෙක හම්බ වෙනවා ඒ වස්තුව B වස්තු B වස්තු වෙනවා මෙහෙට ඒ වස්තු වෙනවා මෙහෙට ප්‍රශ්නේ නැහැ කොහොමද කාටද තමුද කියන්නේ නැහැ වස්තු දෙකමයි අංක දෙක අඳන පුළුවන් ඒක වස්තු වියස්තු නිශ්චලයි ඒ වස්තු මෙහෙට අවදී ඒක කොහොමද අංක තුන B වස්තු මෙහෙට එනවා ඒ වස්තු නිශ්චලයි කොහොමද නේ අංක හතර ගමු ඒක බබ අවස්ථා B වස්තු මෙහෙට යනවා U වේගෙන් ඒ වස්තු මෙහෙට යනවා V වේගෙන් හැබැයි U ට වඩා V යයි ඒක මොකක්ද හැබැයි ඔකයි පැත්ත ගන්න පුළුවන් තමයි B වස්තුව මෙහෙට යනවා U වේගෙන් A වස්තුව මෙහෙට එනවා V වේගෙන් හැබැයි U ට වඩා වැඩි B එතකොට ඔය සරණ අවස්ථාව හම්බෙම අනිවාර්ය වස්තු දෙක කොහොමද හම්බෙන්නේ ගේමක් නැහැ ඒ කාටවත් තියෙන්නේ ඒතරොට පරිබාහිර අවස්ථාව තව තියෙනවද හරි අපි තමයි ඔයිට පරිබාහිර හම්බෙන කිසියම් අවස්ථාවක් චරිතයක් මම මෙහායි කියලා ගන්න ඔයිට පරිබාහිර කිසියම් හම්බෙන අවස්ථාවක් මම අදින නිකන් රූපයක් මම අදින රූපේ අපිට මහා හරි ගත්තම 6ට අපේ B A කොහොම ඉන්නවා AB මෙහෙම ගිය නම් බලන්න ප්‍රොබ්ලම් නේද එක අපා නේ I don't then AB මෙහෙම වෙන්න බලන්න හරි AB මෙහෙම වෙන්න එකෝ ගන්න මම මෙහෙම හම්බුනේ මෙයා කරේ තව නයිකුත් ඔයදී හම්බෙන්න පුළුවන් ආකාර හදන්න පුළුවන් ඒ හම්බෙන්න පුළුවන් මොන ආකාරයෙන්ද හදන්නේ මොකද්ද AB එක පාදයක් වෙච්ච අපි පොඩි හම්බෙන්න තර x කියලා නමුත් AB x ත්‍රිකෝණයක් හදනවා නේද මේ t වා c සහ බිඳු බිහිටි මේකයි එතන t සහ බිඳු බිහිටිම කිසියම් t සමානයි t නෝට් ඉතින් හම්බුනොත් දෙන්න හම්බුනොත් අනිවාර්යෙන් t සමාන බිඳුවේ AB පිටුම සහ t සමාන t නෝට් වල AB එකට ජොඩ් සෙට් කරලානේ නේද AB පිටු සම්පූර්ණව හැදෙනවා හැදෙන මොකක්ද වෙනවා ත්‍රිකෝණයක් අනිවාර්යෙන් හැදෙනවා දැන් මේ අවස්ථාවේ ත්‍රිකෝණයක් කරන්නේ හරි තව ගාන මොන්ට මොනවා හරි අයි තෝන අවස්ථාවේ මේ AB යුගල එකට ඉන්නේ ඒ මෙතනත්
ආරම්භ පාද දෙක ආරම්භ ලක්ෂ දෙක AB ශීර්ෂය දෙක ත්‍රිකෝණයේ AB කියලා තීසරණ තියෙනට හමුන තින් ශීර්ෂය මම කියන AB ශීර්ෂය කියලා. ඒක පොදුවේ මම එක මේ කරනත විග්‍රහ කරන එක ත්‍රිකෝණයක් ගන්නවා. බාධා අපේ නැහැ මම හංගත්තා ඒක. මෙන්න මම නිකන් ගත්ත ලේසි එකක් ගන්න හැටි. අපි ගමු. මෙතන AB හමු වෙන්න. හැබැයි T සමාන T not. හරි. මම ඔක්කො කළ වෙන හදනවා. මෙන්න මේක. දැන් මෙතන හම්බ වෙනු. අපි දව B මේ පත්‍රණ ප්‍රවේගය ඒකාකාරයි B මේ පත්‍රණ ප්‍රවේගය U ප්‍රවේගය A මේ පත්‍ර ප්‍රවේගය B ප්‍රවේගය හරි එළම එතන මේ තරල මේ මේගොල්ලෝ අපිට පොළව කමන්නේ පොළව යන පොළව සාඩි හරි තර මේන් මොකද ප්‍රවේගය මට ඒක අතර මිස්ටේක් කරලා තියෙනවා මම සමාන නෝ ඉතින් දැන් ප්‍රවේගය කොහොමදයි කියන්නේ ප්‍රවේගය सापेक्ष ආ ඔක්කොම කරනවා නේද ඔයගලන්ට ඕනම වෙලාවක මෙන්න B මෙන්න A මෙන්න B මෙන්න A මෙන්න B මෙන්න A ඔය AB ඉන්න රේඛා යා කරොත් ඕනම T කාලයක අපිට මේන T සමාන T1 මේන T සමාන T මේන T සමාන T මේන T සමාන T මේන T සමාන T මේනේ T සමානයි. ඔය ඕනම කාලයකදී දෙන්නව යා කරොත් ලැබෙන රේඛාව ආරම්භ වේ විරු සමාන්තර ලැබට පුරනක් වේ තමයි. එහම පුරන ෆ්ලෝ වුණා අපිට මෙන්න මේ තරග කරන්න බෑ. A සහ B හමු වෙනවා. කලින් අර මොනවාස්තාව උදාර. මේ මොනවාස්තාව උදාර. හරි. මෙයාසරි. A හා B හමු වෙනවා නම් අපේ රේඛා හිටු. A හමු වෙනවා. මට වෙන්නේ මමයි B හම්බ කරන මොකද්ද මට මට වෙන්නේ B කොයි කොයි දෙසට එනවද මේ ආ මට සාපේක්ෂ මෙහෙම නේද හම්බෙන්නේ වන්ටදී උඩලා ඒත් මට වෙනකොත් මට වෙන්නේ මෙයා කෙලෙම අරම දකින්නකොට වෙන්නේ මෙහෙම අපි දැන් හම්බ වෙනවා හම්බ වෙනවා හම්බලයක හම්බෙච්චම එයා සාපේක්ෂ මායින් ආරම්භ රේඛාව දෙසට ආරම්භ රේඛාවයි මම මගේ මිහි ලක්ෂය දෙස දෙන මොකද කියන්නේ නැතුව තමයි ගාන නොබඩ වෙන දෙන්න හම්බ වෙනවා නම් ඒක සාපේක්ෂව B මෙහෙර නෝගෙලා එන්නේ. B ක සාපේක්ෂව මෙහෙර නෝගෙලා තත් වෙන්නේ. හැබැයි කාලයම එක දෙක මෙහෙර වෙනස් වෙනවා. එන්නේ නැකොට. තේරුණා. හරි. අපි මේ දෙන අතර පරතරය ආරම්භෙදී දෙන අතර පර ආරම්භ කරේ D. හරිද? මේ D දුර කෙටි වුණා. මෙතන කරන D දුර මෙච්චරද? බිඳුව කියලා ඒක සාපේක්ෂව ඒක සාපේක්ෂව b හමු වීමට ඒ දෙස රාපදුර කොච්චරද d එන හමු වීමට ගත වෙච්ච කාලය t not අගය අපිට ගන්න බැහැ වුණා ප්‍රවේගය දයිසිකය ඒක සාපේක්ෂව b ගේ විශාලත්වය d වේදුව ඒක සාපේක්ෂව වීගේ ප්‍රවේගයේ නැමැති දයිසිකයේ විශාලත්වයේ අපිට මොකද වෙන්නේ? තේරෙන එක. හරි. හිතන්න. හරි සංකල්ප. D දුර වේදුව A ට සාපේක්ෂ B දිශරේ එමේ දයිසිකයේ විශාලත්වය අපිට කරන්නේ. මේ රැදි. හරි. ඔක අපිට තේරෙන්නේ. හරි. ඒක කරන්දර හරියනවා මේ මේ එක අන්තිම මොකටද? බලමු. අපි සරල පොලිය නේ අපේ ඔලුව දැනි පාචිල කරන්නේ බලන්න අපි ගමු මෙහෙම කාලේ t = බිංදුවේදී දෙන්න මෙතන හරි කාලය අපි ගත්තොත් අපි ගමු මෙතන ඉඳන් මෙතනට අපි කාලේ t උනේ එහෙනම් අපි ගත්ත මේ b මම ගන්න මෙතන පිටුම b' එක
ඒ දාපසේ බී
මෙහෙට යනවා දැන් ඉක්මනට දැන් එක වෙනස් වෙන්න කියලා දැන් ගන්න පුළුවන් වීඩියෝ සාක්ෂිය නะ එක වෙනස් වෙන්න එහෙනම් දැන් මගේ අවසන් නිකාන්තයේ කලින් කියපුණේ මොකද්ද එහෙනම් ඒක සාපේක්ෂව b හැමදෙස්සෙම ඉන්නේ එකම රේඛාව එහෙනම් ඒක සාපේක්ෂව කොට වෙන්නේ d දුර තමයි හම් වෙනකොට කොට වෙන්න ගත වෙච්ච කාලය කියන්නේ මෙතන මෙතන ගිය කාලය කොහොම යා මෙතන මෙතන ගිය කාලය කියන්නේ කොහොමද කොට වෙච්ච දිග බෙදීම සාපේක්ෂ ප්‍රවේග ඩයිසිකේ විශාලත්වය තව කාලය බයිද මේ කාලය වෙන තාක් කලනු ඕන පුළුවන් මේ දුර වෙන මකයි දල් වෙලා ඒ දුර වගේ ඒ දුර මෙදුර කිවලින් හේතු වෙන කාලය ඒත් නේ ඒතර හමු වල කතා කරන කාලය ක්‍රම තෝරන්න වෙන පුළුවන් සාපේක්ෂ කොට වෙච්ච දිග බෙදීම විස්ථාපිත කොට වෙච්ච ස්ථාන බෙදීම සාපේක්ෂ ප්‍රවේගය හි විශාලත්වය හෝ නිකන් හමු වෙන තෙක් ඊතර බෙදීම මේ ආරේ ප්‍රවේගය විශාලත්වය හෝ ආ මේ දුර බෙදීම එයා ප්‍රවේගය දෙකම තුනම එක අස්ථානුකූලව කොන්න ගන්න කියන පස්සේ පුළුවන් එහෙනම් අපිට තේරෙනවා දැන් වස්තු දෙකක් චලනය වුණොත් ඒකාකාර ප්‍රවේගයෙන් රේඛීයව වස්තු දෙක හම්බ වෙනවා නම් හම්බ වෙන මොහොත අපි ආරම්භ කරපු අවස්ථාවේදී පිටු මේක නම් හැමතිස්සෙම ඒගොල්ලෝ මෙහෙට ආරම්භ එක සමාන්තරය හම්බ වෙනවා ඉතින් අපි කතා කරන්නේ මේ අවස්ථාව ඉතින් වස්තු දෙකක් මූලට ගුණා කොහොමද හම්බ වෙනවා එකෙන් නිස්තරණ දෙකක් කරනවා කොහොමද හම්බ වෙනවා අපිට තේරෙනවා ඒ කියන්නේ ඉපත් එක නිස්තරණ දෙකක් කරනවා අපිට ඒකත් තේරෙනවා බලන්න ඒක මෙයා යනවා අරය පසුපසින් හැබැයි මෙයා ගේ ගඩ හම්බ වෙනවා කොහොමද තේරෙනවා අනිත් පැත්තට මෙයා ගේ අඩු කොහොමද තමයි ගේ තේරෙනවා ඊට පරිබාර අවස්ථාව තමයි එකේ විදිහට කරනවා ත්‍රිකෝණ ආකාරයෙන් මෙයා මෙහෙම ඉන්නා ඒක දෙක හම්බ වෙනවා ඔකේ දෙක තියෙනවා කොයි අවස්ථාවකට කමන්නම සාධාරණ වශයෙන් හදනවා කියලා අපිට කියන්න පුළුවන් ආරම්භ බිඳුව මෙහෙම නැති ඒ දෙන්න කොහෙද හම්බ වෙනවනම් ආරම්භ බිඳුව දෙක සහ හම් වෙන ලක්ෂය අතර තියෙන ත්‍රිකෝණය නේද මම ඒ ත්‍රිකෝණය යන අදහස මෙහෙම ගත්තා එහෙනම් ඒ ත්‍රිකෝණ සාපේක්ෂව හම් වෙනවනම් ආරම්භ බිඳි මේ පාදයට සමාන්තරයි හම්සිස පිටර වෙති සාපේක්ෂව හම්බ වෙනව ගන්න කාලෙ මෙහෙම ගන්න පුළුවන් හරි ඔක මුල් සිද්ධාන්තය බලන්න පොඩ්ඩක් ඔසටහන් ඔගොල්ලෝ අවශ්‍යද දාන්න හරි අතර මේක නම් කියන්න තව වචන නැත්තම් මේ සෙට් එකේ මේ වස්තු දෙකේ තලිතය දිහටම එකම රේඛාවේ එකම රේඛාවකට හම්බ වෙන වැඩි කියන්න ඕනේ ඊට පරිපාර අවස්ථාව කියන්න වස්තු දෙක හම්බ වෙනවා හැබැයි යන්නේ එකම රේඛා නෙවෙයි වෙනස් රේඛා එහෙම කියන්න පුළුවන් නේද වඩා හොඳට නේද මට කියන්න මතුන පැහැදිලි පැහැදිලි අර එකම රේඛානේ එකම රේඛා චලන දෙන්නම එකම රේඛා එක්ක චලන එකම රේඛා එක්ක චලන එකම රේඛා දෙන්නම එකම රේඛා දෙන්නම එකම රේඛා නොවන අවස්ථාව වලදී හම්බ වෙනකොට ආරම්භයේදීම සහ හම්බෙම යාකරත් වෙනේ ත්‍රිකෝණ හරි එස් මනාත කුමාරද ඇයි ත්‍රිකෝණයේ ආරම්භ කිරීම සාපේක්ෂව හැමතිස්සෙම ඒගොල්ලෝ පිටන්නේ නැහැ එක විදිහකට අපිට කොරන්න ඕන මේ පැහැදිලි